පන්සලක්කම තිනද කොහමද මේ පලාතර එහෙම යනවද වැඩසටහන මෙහෙම මේවාගේ තැනක ඉන්නකොට එහෙම කනෙක්ට් වෙලා ඉන්න එක ඉම්පෝටන්ට් අනිත් එක තමයි මේ වැඩ කරද්දී මහන්සි නැතුව වැඩ කරන්න පුරුදු වෙන්නත් ඕනේ පින්වතුනි එකක් තමයි දැනගන්න ඕනේ මේ සමාජගලට අපේ ජීවිතේ අපි එක එක දමන මගේ ගැන මොනවද අහලා තියෙනවද පින්වතුනි සයිමන්ස් මෙලහට එන්නෝනේ ක්‍රච්චර්ස් උත් එක්කයි නිකන් මේ මෙන්ට උනේ මොනවද අහලා තියෙනවද මන්ද හිමාලය වඩනවා කියලා අහලා තියෙනවද එතකොට 2015 ගැන මොනවද අහලා තියෙනවද 14 පරේ අහලා නේ කොහොමද අපි කච්චියක් ඉන්නේ මම හිතන්නේ නෑ දෙයක් කියන්න ඕනේ නෑ මොන අඹුල් කරේ ඉන්න බෑ හම්බුගාව හම්බු මරණය ළඟට ගිහිල්ලා ආවා කියලා එක දන්නවනේ හරි හරි ඉතින් ඔක්සිජන් එක මම කියන්න අවශ්‍ය නැහැනේ ඒ කියන්නේ ඉතින් අතර මේ හොල්මනක් තමයි මේ ඉන්නේ පින්වදනේ තමන්ට ඒක තේරෙන්න ඕනේ අවංකව කියනවනම් මම මෙහෙම එන්න ගිය දැන් මම වාහනේ එනකොටත් මට ඒක හිතුණා හරියට ඇත්තම කියනවනම් මට කියන්න තේරෙන්නේ නැහැ මම හිතුවා මම අදිෂ්ඨාන කරන් හිතාන හිතේ නිරන්තරයෙන් මම රහත් වෙච්ච දවසකයි මෙහෙම ගමන එන්නේ කියලා මට කිසිම මේකක්වත් භුක්ති විඳින්න දෙයක් නැහැ ඒ කියන්නේ ඉතින් මම හිතේ තාව කොහොමද මං ඊළඟ අරමුණට මං කවදාද මාව එවුවනම් කවවරි මොන හරි අහසින් හරි විශ්වෙන් හරි එන ඒගොල්ලන් තමයි වග කියන්න වෙන්නේ මම මේ විදියට වඩිනවට මොකද මම ආස නැ මේ චීවරේ දරාගෙන මට ඕනේ කව මේ කට්ටියට මේ කටි දෙමේ කවදා හරි බනවලටත් මං ගිහිල්ලා නැ මහනේ ලප්පින් වතුනේ බන කියන්න දානවල වලට මේ කරමුණක් අදිෂ්ඨානයක් ඔස්සේ අවුරුදු කොහමද 2012 තමයි මේ පබ්ලික් එකට ආවේ ආවට මං ඒ ආයි ගියා ආයි කියලා තාමත් යනවා යන ගම මේ අවුරුද්ද තමයි ඔක්කොම ඉන්විටේෂන් බාරගන්න කියලා මේ අර ඒ අර අපවත් වෙන්න ලං වෙනකොට ආපු සිතුවිල්ල නැති කරගන්න ඒ කියන්නේ මිනිසුන්ට යහමින් දෙන්න බැරි වුණා කියන එක ඒ කියන්නේ මට මේ සිතුවිල්ල මට මිනිසුන්ට යහම දැන් කරන්න දෙයක් නැහැ කියලා තමයි මනසරෝවල ඒ කාන්තාරේ වගේ හිමාලයේ ඒ අඩවිය එතන දැන් හිත හදාගෙන එහෙම ඊටපස්සේ කමටාන වඩන එක ස්කන්ධයන් වශයෙන් ඒ කියන්නේ ඒ බලන ක්‍රමයක් තියෙනවා තමන් දිහා තමන් කියලා කියන්නේ කවුද මේ කියලා ඉතින් ඒක හැමදාම කරන ප්‍රැක්ටිස් එකක් වින්නදී දැන් ඕවා තමයි මට කියලා දෙන්න බැරි වුණේ හරියට මිනිසුන්ට ඒ කියන්නේ මේ ප්‍රශ්න දැන් මිනිසු මූණ ඇඹුල් කරන් හරි ඉන්නේ මොකක් හරි තමන්ගේ නැති එකක් තමන් හිතනිනවා තමන්ගේ කියලා තේරෙනවද මේක හොඳට අහගන්න තමන්ගේ නැති දේවල් තමන්ගේ කියලා හිතනවා හතරක් තියෙනවද කියන්නේ හතරකට පාවිච්චි කරන්න බෑ මෙහෙම මෙහෙම මේ මහත්තයෝ මගේ තාත්තට ලොකු ප්‍රශ්නයක් තිබ්බා මේ කොණ්ඩේ අඩු වෙලා ඉතින් තාත්තා මේ මොකද කියන්නේ ඉතින් මහත්තයා හැන්සම් මහත්තයෝ මෙහෙම තාත්තා ඉංගලන්තේ හිටියක් සෑහෙන කාලයක් එතුමා ඉංගලන්තේ ඉන්න කාලේ ආගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ස්ටත් ගෙනිලා දින හැමතැනම මේ ට්‍රීට්මන්ට් වලට ඉතින් තාත්තට කවුද මගේ කසින් කෙනෙක් මෙයා කරා මෙහෙම මෙහෙම පිරන්න කියලා එහෙම ඉතින් එයා එක කර කර හිටියා කොහමද මම දන්න කාලෙක කොණ්ඩේ තිබුණේ නැහැ මේ හරි තාත්තා මෙහෙම දානවා ඉතින් මේ තාත්තා හරි කොන්ෂස් එක නම කොහොම වුණත් මගේ පියතුමා මේ හොමම ඉඳලා දැන් මට වයස ගිහිල්ලා බුද්ධ ගයවදී හම්බුනා ඒ කියන්නේ හම්බු ජස්තත් 2009 පහළවෙ මම හිතන්නේ පහළවෙ 16 වල මතක නැහැ කොහමද ආපු වෙලාවේ මගේ පියතුමා මම එක දැන් පිටවම තාවකාලික මම පැවිදි කරා තාත්තයි අම්මයි ඒ වෙලාවේ ස්පර්ශණින් කරේ මේ වගේ තමයි මගේ හැම වෙලාවෙම ස්පර්ශණින් ඒ අවස්ථාවට අක්කලා මේ හාමුදුරුවෝ උපහාමුදුරුවෝ ටික හිටිය මහනස ඉතින් කොණ්ඩේ කපනකොට මට පුදුමයක් වුණා මේ කොණ්ඩේ ඔක්කොම ඉතින් දැන් වයස ගිහලා තමයි ඒක ප්‍රතිඵල ඇවිල්ලා තියෙන්නේ මට හරි සර්ප්‍රයිස් එකක් කියලා ඒක ඉතින් මම තාත්තයි මාත්‍රුත් කවන්න එකක් කරන්න ඒක ඇත්තටම මොන හරි මසාජ්ජද තෙල් වගේ කුත් පාවිච්චි කරන නෑ ඒ හාමුදුර ඇන්ටි බියුටි නෙමෙයි මාත් ඒරා මේ මාත් ඔබට කියන්න මහත්තයට මේ කොණ්ඩේ තමයි මහත්තයා කොණ්ඩේ මේ ඇද්දොතින් නියන් දැන් මං ඇද්දත් දැන් ගැටලුවක් නැතුව ඇති කවර මෙයා කරොත් තමන්න කේන්තියයිද නැද්ද? ආ සමාවෙදනේ. ඒකේතොට මොකද? ඒක මගේ කොණ්ඩේ කියලා හිතනවද? ඒක දැනුත් ෆීල් වෙනවද මගේ කොණ්ඩේ කියලා? හ්ම්.
පොඩි කැලක් කැපුවට තමයි පොඩි ඓතිහාසික කැපීමක් කියලා හිතන්න. දැන් මේක මගේ කියලා දැනනවද මාතට? දැන් අර තිබ්බ තරමට දැනනවද නැත්නම් නෑම වගේ දැනනවද? ඒ කියන්නේ හැබැයි මේ දැන් අර මේ දැන් මේ කොණ්ඩේ තමන්ගේ කියලා පිළිගනවද? ආමෙන්නද? කොටසක් කියලා. එහෙනම් මේකට මේක පෑගුවොත් ඉන්නවා කරලා තියෙන්නේ. ගැටුවක් තියනවාද? දැන් උඩ නඟ තියෙනකොට නම් කරොත්නම් තියක් වෙනව නේද? දැන් තියනවාද? දැන් එහෙම කළොත් ඒ කඩුයිද? නේද ගන්න.